මගේ මිත්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කියලා තිබ්බා මහා ප්‍රතිඥාත් එක්ක 815 ගිවිසුමට වඩා භයානකයි කියලා. මේක එහෙම සංසන්දනය කරොත් එහෙම 815 ගිවිසුම පල්ලෙහාට දාන එක තමයි මේකෙන් වෙන්නේ. මොකද 815 ගිවිසුම හරහා ලංකාවේ අයිතිවාසිකම අපි මහා ප්‍රතිඥාණයට පවරලා දුන්නා. ඉතින් එහෙම කිසිම දෙයක් මේ සිංගප්පූරුව ගිවිසුම හරහා සිද්ධ වෙන්නේ නැහැ. මම දන්නේ මගේ හොඳ මිත්‍රයා මොකක් හරි එදා උදේ ඔළුව වැදුනද දන්නේ නැහැ දොරේ එන ගමන් එහෙම කතාවක් කියන්න. කවදා හරි දවසක බන්දුල ඇමතුමාලා ආවොත් එහෙම මේකෙන් එළියට යන්න ඕන නම් එතුමාලාට දැනුම් දීලා අවුරුද්දෙන් එළියට යන්න පුළුවන්. RCEP කියන්නේ Regional Comprehensive Economic Partnership කියලා. ඒක මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ රටවල් 16ක් අස්සම් කරනවා. ඉන්දියානු සාගරයේ රටවල් ඔක්කොම එක ගෲප් එකකට එනවා. එළිය ඉන්නේ අපි විතරයි. එතකොට ආසියාන් රීජන් එක වැඩිපුරම ඊළඟ අවුරුදු 25 30 ධනය උත්පාදනය කරන කලාපේ කොන් වෙන්නේ කවුද? ශ්‍රී ලංකාව. විශ්වාස කරනවාද ඒ කොන් වීම හරහා අපිට දියුණුවක් ලැබෙයි කියලා? හැමදේම දේශපාලනය කරන්න හොඳ නැහැ. මේ රට ලෝකෙට එකතු වෙ යුතුයි කියන තැනින් එළියට යන්න බෑ. ආකච්ඡා ඉදිරියට යනවා. කාටවත් හදිස්සියක් නැහැ එක්කා කිව්සුම අස්සම් කරන්න. දැන් තමයි මට ඒක ඇහුනේ. නෑ ඒක හොඳ අදහසක්. අපි හොයලා බලන්න ඕනේ.